ආයුබෝවන් මම පුලතිසි ඉසි පරම්පරාවේ ඇහැලේපොළ පරම්පරාවට අයිති පුරුකක් වන රන්තිලකගේ රෝහණ පාරම්පරික වෛද්‍ය ඇත්තෙන්ම මම අද තමුන්නාන්සලා මෙතනට කැඳෙව්වේ අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම ලොකු ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා ඒ මේ කොරෝනා කියන වෛරසය නිසා මුළු මහත් ලෝක වාසීන්ටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නයක් නිසා මේ කොරෝනා වෛරසයට බලපාන රෝග වාහකයන් වෛරසය සහ මුලින්ම ශරීරයෙන් දවස් 3කින් නිට්ටාවටම අයින් කරලා ශරීරේ නිරෝගීව තබා ගන්නත් ශරීරය තුල ස්වභාවික ප්‍රතිශක්තිකන ශක්තිය වැඩි කරන ගමන් ශරීරය නිරෝගීව ආරක්ෂා කරගන්නත් පුළුවන්. එතෙම මේ ඖෂධය දැනට ලංකාවේ බොහෝමයක් අපේ වයසක වැඩිහිටි අය පීඩාවට පත් වෙලා තියෙන බෝ නොවන රෝගවලින් මේ බෝ නොවන රෝගවලින් ආරක්ෂා වෙන්න නම් ඔවුන්ගේ ශරීරය තුල ස්වභාවික ප්‍රතිශක්තිකන ශක්තිය ඉහළ ගුණාත්මක තත්වයක තියෙන්න ඕන. මේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිකරණේ හීන වෙනකොට මේ වෛරසය මිනිස් ශරීරයට ඇතුල් වෙලා ශ්වාසනාල හරහා ශ්වසන පද්ධතිය හරහා ශරීරයට ඇතුල් වෙලා නියුමෝනියා තත්වයකට ඇවිල්ලා ජීවිත හානි වෙනවා. 2020 නොවැම්බර් මාසේ ඉඳලා මිලියන ගාණක් මගේ රටේ පුරවැසියන් මම අප්‍රසිද්ධව සුවපත් කරලා තියෙනවා. හේතුව මට මේ ඖෂධය නිසා ප්‍රසිද්ධියකට පත් වෙන්නවත් මහ පරිමාණ මුදල් ලිපීමේකට යන්නවත් අවශ්‍යතාවයක් නොතිබුණු නිසා මම මේ මාධ්‍ය ඉස්සරහට ආවේ නැහැ. නමුත් මම දැන් දකිනවා අපේ රටේ සියලුම පක්ෂ ભેදයකින් ආගම් ભેදයකින් තොරව සියලු දෙනා තමන්ගේ ජීවිතේ රැකගන්න උත්තරයක් හොයන අවස්ථාවේ අපේ පරම්පරාවේ ඉදිරිපත් වීමකින් අසරණ වෙන පුද්ගලයන්ට පිහිට වෙලා වුන් රැකගෙන තියෙනවා. මටත් එවැනිම කාර්යභාරයකට උර දෙන්න ලැබීම මේ ඖෂධය හරහා මමත් මගේ මේ රටවාසිනුත් ලෝකවාසිනුත් යම් වාසනාවන්ත වෙලා තියෙනවා. මම කැමති මගේ මුත්තා විසින් 2003 ජූලි මාසේ 8 වෙනිදා පත්තරේට ඉදිරිපත් කරපු එම දැන්වීම උනත් තමුන්නාසලට ලබා දෙන්න මේ 2020 ඇති වෙන වෛරස් තත්ත්වය නිසා ලෝකේ පුරා මිලියන ගාණක් ජීවිතක්ෂයට පත් වෙනවා මේ වෛරසය පාලනය කරන්න පුළුවන් ඖෂධය සෑම කෙනෙකුගේම ගෙදර කුස්සියේ තියෙනවා කියන පණිවිඩය මාගේ මුත්තා දීලා තියෙනවා නමුත් මේ ඖෂධය නිර්මාණය කරගන්න අවශ්‍ය වෛද්‍ය දැනුම සහ ක්‍රමය මේ පත්තරේ සඳහන් වෙලා නැහැ ඒක වෛද්‍ය පරම්පරාවේ රහසක් හැටියට මම විසින් මේ මුත්තා නිර්මාණය කරන ලද ඖෂධය පිළිබඳ එදා ඒ පත්තරේ සටහන් කරපු කොටස මට පුළුවන් ඉදිරිපත් කරන්න ගොඩක් අපේ හෙළ ආයුර්වේද වෛද්‍යවරු යම් යම් ඖෂධ ක්‍රමයන් අපිට හඳුන්වලා දුන්නා නමුත් ඒ ඖෂධවල ඇති ගුණාත්මකභාවය සහ ගැටලු හේතුවෙන් හෙළ වෙදකම ආයුර්වේද වෙදකම පිළිබඳ යම් යම් ගැටලු මතුවුණා. නමුත් ඒ දේවල් සියල්ල අපි සැලකිල්ලට ගත යුතුයි. ඔවුන් ගත්ත උත්සාහය අපි අගය කළ යුතුයි. කෙනෙක් විවේචනය නොකළ යුතුයි. යම් වරදක් අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඔවුන්ට උදව් කළ යුතුයි. මොකද මේ වෙලාවේ අප සියලු දෙනාටම අවශ්‍ය වෙනවා මේ තත්වයෙන් අත් මිදීමට නිදහස් වීමට මෙම වෛරස් තත්ත්වයට ප්‍රතිකාරයක් හොයා ගැනීම. දැන් ඇත්තටම මගේ මේ ඖෂධය තුලින් හැකියාව තියෙනවා ඕනෑම පුද්ගලයෙක් දින 3කින් නිට්ටාවටම සුවපත් කරගන්න. ඒ නිසා මම මේ පිළිබඳ මේ පරම්පරාව පිළිබඳ මට ආඩම්බර වෙන්න පුළුවන්. මම පෙන්නන්නම් 2003 ජූලි මාසේ 8 වෙනිදා වසර 2020 දී මිලියනයක් මරුතුරුලට breaking.lk okay.